කෙම් ක්‍රම ගැන කතා කරනකොට දැන් අපි මාත්‍රිකා දැන් අපි කෙම් ක්‍රම වල අතීතය ගැන කතා කළා මහා රාවණයන්ගේ කාලටත් පෙර සිට මේ ලාංකිකයෝ සිංහලයේ මිනිස්සු මේ කෙම් ක්‍රම වලට හුරු වෙලා හිටපු බව අපි කතා කළා දැන් අපි ඉස්සෙල්ලා වැඩිදි මම අවසන් කරනකොට මේ කෙම් ක්‍රම විද්‍යානුකූල කෙම් සහ ආධ්‍යාත්මික කෙම් කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා මම කෙම් කියන මාතෘකාව ගැන කෙම් ක්‍රම ගැන මාතෘකාව කතා කරන්න කැමති නෑ මොකද මේ කෙම් ක්‍රම වැහිලා තියෙන කල් තමයි මේකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ කෙම් ක්‍රම ගැන මම පොතල් ලිව්වොත් එහෙම එදායින් පස්සේ පොතේ තියෙන කෙම් එකක්වත් වැඩක් නෑ මම මාධ්‍යයට දැන් මම කෙම් ක්‍රම කීපයක් දැන් අද මට කියන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ මෙතනින් එහාට ඒවා වැඩක් නෑ කියන එක දන්නේ නෑ මේ මම මේ කියන්නේ මෙහෙම දේවල් තියෙනවා මේවා ගවේෂණය කරන්න මම හැමදාම කියන්නේ මේක ප්‍රායෝගික කරගන්න කියලා මේ රාවණ සංකල්පය ප්‍රායෝගික කරගන්න හැටි තමයි මම ආව කතා කරලා යන්නේ මෙහෙම කේවල් තියෙනවා මෙහෙම දේවල් සාර්ථකයි අපි කරලා බලලා තියෙනවා ඔබත් පැරණි වාස්ත්‍රය කරන්න පොතපත ගවේෂණය කරන්න හොයාගන්න අපේ අම්මලාගේ ගමේ කියන හංගල්ලේ සමන බැද්දේ පූමුගේ පාරේ ඔව් එතකොට මම ගියා එක දවසක එහෙ මම එතකොට සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙන කාලේ වාග් වෙනකොට මම ආයුර්වේද ගැන මේ දේශීය වෛද්‍යකම ගැන මම හොයන කාලේ ඉගෙන ගන්න කාලේ දානෙක ගෙදරකට ගියා. ගියාට පස්සේ ඒ ගෙදර අපේ අම්මලා පුංචි කාලේ වාගේ වැඩ කරපු හරමානිස් මාමා කියලා කෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් මට හරි ආසයි අම්මා මෙයා ගැන ගොඩක් කතා කියලා තිබුණා අම්මලව බලාගත්තු හැටි. ඒතර අවුරුදු 86ක් විතර ඇති. මේ මාමාත් එක්ක මම කතා කරනකොට ළඟින් ගිය එක්කෙනෙක් කිව්වා මෙයා හොයාගෙන කොළඹ පැතුනොත් එනවානේ හරමානිස් මාමා හොයාගෙන කොළඹ පැතුනොත් එනවා කට්ටිය කිව්වා. මොකෝ එයි මොකටද මාමේ කියලා. මහත්තයා මං කටු උගුරේ කටු හිර වුණාම පොඩි කෙමක් කරලා දෙනවා කිව්වා. මේක හොයාගෙන මේ කොළඹ පැත්තේ කට්ටිය කටු ගිල්ල මේ ඔපරේෂන් කරන්න ඉන්න කට්ටිය මෙහෙට එක්කගෙන එනවා. මෙයා හරි ප්‍රසිද්ධයි මේ කටු අරන් දාන්න උගුරේ තියෙන කියලා කිව්වා. මට දැන් හොඳ මාතෘකාවක්. මගේ විශේෂිත ගැළපෙන මාතෘකාවක්. මං ඉතින් හැම තැනෙම මෙයා දැන් මෙයාත් එක්ක මං ගොඩක්ම හිතවත් වෙලා මං අහනවා ඇහුවා මම මොකක්ද ඇත්තට ඔය කෙම නෑ කියන්නේ ඒක චූටි මහත්තයා ඒක ඉතින් අපි මේක පරම්පරාවෙන්ම අත්දකලා ආපු මටත් මේ ගුරුවරේ කියා දීපු එයා මට විතරක් දීපු දෙයක් කිව්වා මං ඩියක් කළා ඉඳන් අහන මාමේ ඔය මන්තරේ ලොකු එකද පොඩි එකද එයා එක තැන කොටු වුණා දැන් මහත්තයා මේකට මන්තරයක් නෑ මහත්තයා හරි මං තාටියක් කොටු කරන්නම් මම මේක උදේට රාත්‍රියට කරන්නේ කතා කරන්නේ නැද්ද මේක කරනකොට? ඒ කියන්නේ දැන් හොයාගෙන යනවා ටවුම අහනවා ගම අහනවා දැන් ගේ ගාඩෝ වෙලා තියෙන දේ අත්තර කොටු කරගත්තා. නෑ මහත්තයා ඒකට එහෙම දෙයක් කරන්නේ නෑනේ වෙන දෙයක් කරන්න තියෙන්නේ. ඈ මාමේ මන්තරේකුත් නැත්තා. එහෙම වෙලාවක් කලාවකුත් නැත්තා. මොකද්ද අපි ඔය කියම මට කියන්නකො. මගේ මූණ දිහා ටිකක් වෙලා බලා ඉඳලා මෙයා හරි වයෝවෘද්ධයි එතකොට. චූටි මහත්තයා මගෙන් පස්සේ මේක කවුරුත් අපේ ළමයෙක්වත් අහලත් නැහැ. මං දෙන්න කෙනෙකුත් නැහැ. දෙන්න සුදුසු මිනිහෙකුත් නැහැ. මේවා කරන්න පුළුවන් මිනිසුත් නැහැ මහත්තයෝ කිව්වා. මං කෝ ඉතින් අපි ගමන් කරන්නම් මම කියන්නකෝ නිකන් මං කායිකක් කියන්නේ නැහැ නේ ඔක කියලා. කියනවා මහත්තයා. දැන් ඒ එදා වෙච්ච පොරොන්දුවද මේ කඩන්නේ අද? අද කඩන්න මට සිද්ධ වෙනවා ලෝක සත්‍යයගේ යහපත උදෙසා. මේ කවුරුහරි කරලා පුහුණු කරන්න පුහුණු කළා මේක සත්‍ය ක්‍රියාවක්. මේක තමයි මං කියන්නේ මේක අධ්‍යාත්මික කෙමක්. කෙම් ක්‍රමත් හැමෝටම කරන්න බෑ මං කිව්වේ ආධ්‍යාත්මික ක්‍රම කරනවා නම් අලෝභ අදෝස අමෝහ කියලා තියෙන ටික අයින් කරලා ලං කරගෙන ලෝභ ද්වේෂ මෝහ අයින් කරන්න ඕනේ උත්සාහය තියෙන්න ඕනේ අර මාමා කරපු කෙම මං දැන් කියන්නම් ඔයාට කිව්වලු යායේ ගුරුවරයා පුතේ උඹ කොහේ හරි ගමනක් යනකොට අර පොල් අතු අග්ගිසි කෑලි කැඩිලා පොළොවේ ඇනලා තියෙනවා දැකලා තියෙනවද පුතුමා හොලකට පොල්ලක් ගිහින් අත්ත කැඩුනහම අර යට තියෙන කෑල්ල කැඩිලා එලා පොළොව යනිනවා. කො පොල්ල අතුල හරියට තියෙන දෙයක්. ඕකත් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම ගිහිල්ලා පිටි අතින් උදුරන් දෙකවල මම මේ පොළොව මහීකාන්තාවගේ උදරයේ යනු උලක් ගලවා දමනවා කියලා පිටි අතින් ගලවලා යන්න ඕනේ. ස්වභාවිකව ගහකින් වටන ලී කෑල්ල පොළොව ඇනිලා තියෙනව දැක්කොත් ඒකත් මම මේ පොළොව මහීකාන්තාවගේ ඇනී තිබෙන දෙයක් ගල උදරේ ඇනී තිබෙන දෙයක් ගලවා දමනවා කියලා පිටි අතින් ගලවන්නලු. හැබැයි මේක බස් එක යනකොට දැක්කොත් එහෙම වත්තක මේකක් තියෙනවා බස් එකෙන් බහින්න ඕනලු.
බැහැලා ගිහිල්ලා එක් කරලා එන්නවලු. තාප්ප ගහපු ගෙදරක වට කරලා තියෙන දැනක මේකත් දැක්කොත් එහෙම කොහේ හරි යනකොට අර ගෙදර මිනිස්සුන්ට කතා කරලා මට පොඩි වැඩක් තියෙනවා මේවත් එක්ක කරන්න කියලා. वतुर वीदुरुआन मत करो महिकांता उदरे अनिच्च मुगुरु मेच्चर प्रमाण गणन सियदास गाना अन्न एनिसा मे वतुर दिन मनुष्य उगुरे तीयन मुगुरद गलविला अंडोने अनिवार्यम या महाप्रसिद्ध पलातिम उगुरे अनिच्च कटु अहिंकरन पुज्यले कुज्यत यागे केम तीयन्ने या प्रायोगिक गेनापु सत्य क्रियावे बलया ओके क्रम एक केम तव दवसक मट हंबेन इस्कोले महत्तेक अभी क्या नहीं देखियो इन मैं क्या नहीं मैं देखिए ना वो दे तुम आता जीव तुम कर तुम मत बनी दाने तो क्यों होते हैं अभी क्या इसकोले महत्ते क्या देखियो इन इंग्लिश गुरु वे दैन पेंशन अनियत मानी पूज्य या कि अपे ताता हर के तुआल तीनों के मनुष्य का अपुहा मैं गिरे करांगे हिला एक तरह वैल जाती के पिटी आती गिरे ये वैल टग्गा दिखर कपन කපලක් කියනවලු එහෙනම් යන්න ඔයා ඔයා හරක ඇතුවා දවස් දෙකක් යනකොට හොඳ වෙයි කියලා දවස් දෙකක් යනකොට හොඳයිලු හරි මම එක්තරා වැලක් කියලා නතර කරන්නේ ඒ වැල මම දන්නවා නමුත් ඕක කිව්වොත් හැමෝම කරන්න ගියොත් ඕක ඕකේ සත්‍යභාවය නැති වෙලා යනවා ඒක මේ ප්‍රේක්ෂකව දන්නවා ඒ වගේන මේ ආවනර්ශයන් බලන්නේ බුද්ධිමත් ගවේෂණශීලී මිනිස්සු දැන් මං කියන්නේ ගවේෂණය කරන්න මම ඒක ප්‍රායෝගිකව අත්දැක බැලුවා ඊට පස්සේ इताम सार्थक किमक यु सत्वया किबू लोकानुकंपाव्यंकम हरियान मे चित्त सरंग चित्त शक्ति मे मनुष्य गति आध्यात्मिक शक्ति तमाइ मे तिंटे एक पहादुला यानी मे तुआलिट अरे एक देखुमा को तुत्तिरगना नगर गाणी ओम विद्यात्मिक ඔය තුත්තිරි ගහේ තියෙන ඖෂධීය ගුණය තුත්තිරි වතුරේ තියෙන ඖෂධීය ගුණය මෙහි ගෑවුනාට පස්සේ හරියනවා නගණය බහැල යනවා ඊට පස්සේ මන්ත්‍ර ක්‍රම තියෙනවා මන්ත්‍ර ක්‍රම නෙවෙයි මේවා තන්ත්‍ර ක්‍රම මන්ත්‍රයක් පටන් ගන්නේ අසංග මහත්තයා ඕන් නමෝ කියලා ඒවා දිගයි ඒවෙන් කරන්නේ 108 ජීවම් කරන්න ඕනේ 10 කවරක් ජීවම් කරන්න ඕනේ එහෙම ලොකු ලොකු කොට වික්‍රියාදාමයක් තියෙනවා මන්ත්‍ර සත්‍යයේ කොටස් දෙකක් තියෙනවා මන්ත්‍රවල එකක් තමයි මන්ත්‍ර සහ තන්ත්‍ර තන්ත්‍රයක් අනුනගන තියෙන සාක්‍ය තමයි ඕන් නමෝ නැ ඉතා කෙටි හරි එතකොට දැන් නගණයක් ආපුවාම ලුණු කැටයක් අරගෙන मरी मगने कलगडियट पोगे क्या नगल वटे तुम्पा रखे वतुर मन कलेट विसिकना पिछड़ कटे अक्कर मरी मगने कलगडियट पोगे नगनी वराय अरे मेक तंत्र हेमले केम क्रम बाविता कले तंत्र तंत्र की अने इता खेटी मंत्र विशेष खेटी उच्चार वार तुनाई හතයි 21යි අතුරත අර මහා මන්ත්‍රයකින් කරන්න පුළුවන් දේ කරන්න පුළුවන්. තවත් එක් අවස්ථාවක් කියනනම් මේ තන්ත්‍රකෙමක් ගැන අත් මගේ අධ්‍යක්ෂින් ප්‍රායෝගික අධ්‍යක්ෂීමක් මගේ ගුරු හාමුදුරුවන් කෙනෙක්ගේ. මේ ගුරු හාමුදුරුවෝ කොලෙජ් එකේ ගිහලා ඉගෙනගෙන ඇවිල්ලා. ඉතින් තරුණ වයසේ ඉඳලා තියෙන්නේ. තෙලක් ලිපේ තියලා ගමේ කොල්ල ටික වලුර යනත් එකතු කරගෙන. දැන් මෝල් ගස් කැඩෙන් දෙහිම කොටනවලු කොල්ලෝ බේත් එහෙම හරි ජවයයිනේ තරුණ කාලේ දැන් කොටල එහෙම තෙල ලිපේ තියලා රෑ කෑ ගහනවලු මුන් දැන් ගින්දර දානවලු ඉතින් හරි හරි ඔක්කොම ආන්තරන්ටත් හරි විනෝදයිලු දැන් මේ වැඩේ මේ දැන් තෙලක් හින්දිනවනේ මේ සිස්සෙල්ලාම් වාගෙන මේ තෙලක් හින්දින්නේ ළමින්ටත් හරි උද්‍යෝගයව දැන් මේ තෙල හින්දලා බාලා මේක මොකද්ද කියලා බලන්න දානවලු 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 ගින්දර තෙල උතුරන්නේ නැහැ දොලහ හැරෙනකම් දමවල හැරෙන විදිහ උතුරන්නේ නැහැ
खाबरे हादुरा पोड मतर अवसर हाँ अने तम सलैगे बेरे निधागंड हापियागंड विद्या आंध्र उंगड़ी मंकल के लिए ब्लड को अरगन गया ब्लड को क्ली पड़ी तंत्र मंत्र मतुरा गिंदर दम तरक उतुरा मंत्र क्रम की कुशिकर्मांते कुशिकर्मांते उदलते हिसाइंड गव्य बनी कलम सीएट असूव कपिकले के क्रम अरे अद अभी कहना क्रेम क्रम संहार असार्थकन असार्थक अपै अपी मे जीवित ये पारमी पुराने अभी दिन मीया गहल मरण को मीया कनवा वेड़ीन मी पास इलाती कुमरट अभी परमाजिकेलट मीयोकन अतर वेड़वास मुन के මොනවාද මල්ගස්සෝ පෙති කපලගෙන දැම්මත් මොන විදියකින් මක්කන්න බෑ ඒ කුඹුරට මී පාසානන් තියන්නම වෙනවා